ලෝක කම්කරු දිනේ අපේ රටේ හාම්පුතුන්ට වරප්‍රසාදයක් ලබා දෙන පණිවිඩයක් එක්ක තමයි උදේ නැගිට්ටේ. අඩුපාඩු කියන්න බෑ, අපිට පෙට්‍රල් ටික රස්සාව කරන් කන්න දෙන්න බැරි වුණාට අපිට රුපියල් 7ක සුච්චමක් පෙට්‍රල් ලීටර පෙට්‍රල් අඩු කරලා තියෙනවා. ඩීසලටත් යම් ගණක් අඩු කරලා තියෙනවා. සුපර් ඩීසලට සුපිරි අඩු කිරීමක් කරලා තියෙනවා. අපිට තේරෙනවා මේ යන්නේ කොහෙද කියලා. කමක් නෑ, ඕගොල්ලෝ ඔගොල්ලෝ බෙදා ගන්න. කොහොම හරි කමක් නෑ. අරහෙන් බදු ගහනකොට වැඩියෙන් උපේන අයට බදු ගහනකොට ඒ අයගේ තියෙන විරෝධතාවය මත ඒ අයගේ බර අඩු කරන්න පෙට්‍රල් ඩීසල් ටික අඩු කරලා දීලා තියෙන ඉත හරි සාධාරණයි සරලයි. කමක් නෑ. අපි කියන ආණ්ඩුවට හාම්පුතුන්ට ලොකු මිනිස්සුන්ට සැලකීම පිළිබඳව අපිටම කිසිම තරහක් වෛරයක් නෑ. හා මේ අපි නැහැ අර ඉස්සර වගේ ධනපතිය භංග වේවා කියන තැන නෑ. ධනපති තවදුරටත් ධනපති වෙලා ආඩ්ඩි වෙලා ඒගොල්ල හඳට ගියත් කමක් නෑ. ඊළඟට අඟහරු ලෝකෙට ගියත් කමක් නෑ. අපි කියන්නේ අපිට රස්සාව කරන් කන්න ප්‍රමාණවත් පෙට්‍රල් ටික දැන්වත් දෙන්න. ත්‍රීවිල්ලකට මෝටර් බයිසිකලයට පෙට්‍රල් ටික දීමෙන් කෝටයක වැඩි කිරීමෙන් කිසිසේත්ම ලංකාවේ ඉන්ධන පරිභෝජනයේ එහෙම නැත්නම් අර ආනයනය කරන ඉන්ධන ප්‍රමාණය කිසි වෙනසක් වෙන්නේ නැහැ. දැන් QR කෝඩ් එකට පෙට්‍රල් ගහන එක වැඩි වුණා විතරයි කියලා. ඒ කියන්නේ හොරට ගහන එක අඩු වුණා. දැන් අපි වුණත් දැන් රුපියල් ලීටර් 5 තියෙන වෙලාවේ ඔක්කොම පෙට්‍රල් ගහගත්තා. දැන් 10ක් 15ක් හම්බෙන නිසා අපිත් කෝඩ් QR එකට පෙට්‍රල් ගහන ප්‍රමාණය වැඩි. ඒ නිසා ආණ්ඩුව තවදුරටත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. රට කළමනාකරණය කරනවා කියන්නේ මේ ආවඩිකට අපි කියන දේවල් විතරක් එකක් කරන්න බෑ. මුළු රටම පාලනය වෙනවා. මේ ආණ්ඩුව වෙනතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පත් උනේ මේ ධනපතියන්ට පින් සිද්ධ වෙන්න. ගෝල්පේ සර්ගලේ කවුරු හිටියත්